ශිෂ්ට සමාජයේ කිසිවකුත් අනියම් සම්බදතාවලට අනුබල දෙන්නේවත් ඒවා අනුමත කිරීමටවත් ඉදිරිපත් වන්නේ නැත. ඥාතීන්ගේ මෙන්ම මිතුරන්ගෙන්ද එම ආයුධ සම්බන්ධතාවලට එල්ලවන්නේ විරුද්ධත්වයේ මිස හොදක් නම් නොවන බව දැනගෙන සිටියත් ඔවුන්ට උවමනාවන්නේ එම ඇසුරෙම ඇලී ගැලී සිටීමට. සමහර අවස්ථාවල එවට විරුද්ධ වෙන පුද්ගලින් සමක උරණවන ඔවුන් ඊට පලිගැනීම් සිදු කරන අවස්ථාවන්ද නැතුවමනවි. තම එකම පුත පවත්වාගෙන ගිය එවැනි ඇසුරකට විරුද්ධ වූ මවකට අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූ කතාවක් පසුගියදා හොරණ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා. අම්මේ, මං මාලිව ගෙදර එක්කගෙන එනවා. මොකක්ද කියන්නේ? කුස්සිය වැඩක නිරතව සිටි මව අසලට ගියා පුතා සංසුන් වැසුවා. එහෙත් ඔහුගේ කතාවෙන් මව බොහෝ සෙකිපුණා. මොකටද මගේ කට ඔය ගෑණිව මේ ගෙදරට ගේන්න? මං ජීවත් වෙලා ඉන්නකම් උඹට ඒකනම් කරන්න ඉඩක් හම්බ වෙන්නේ නෑ මගේ පුතේ. මව තොම්මල වරම අතට ගත්තාක් මෙන් පුතුට කියාගෙන ගියේ හිතේ කෝපයෙන් යුතුවයි. හා එහෙමද? අම්ම කැමති නෑ මං හොඳින් ඉන්නවට නේද? පුතුගේ වාග් ප්‍රහාරයද එන්න එන්නම දරුණු වෙන්න පටන් ගත්තේ මව නොසිතූ විදියකට. නෑ තමයි බොල, උඹ හිතාගෙන ඉන්න අය මෙහෙ ගේන්න හිතුව මදි. මවගේ කටටද වයසට වඩා පණ පෙවි ඇතැයි පුතුට සිතෙන්නට ඇති. තම්සගේ කට වැඩි අම්මේ, මෙන්න මේකිට දෙකක් දීපන් බං. තමන් සමග පැමිණි කෝලයාට ඔහු එසේ පැවසුවේ සියල්ල නිම කිරීමට විය යුතුයි. මේ කතාබහ ඇති වූයේ පසුගිය පෙබරවාරි මාසයේ 26 වෙනි දින දහවල් 12:02 අතර කාලයේදී. ඒ අඟුරුවාතොට වේරවත්ත දෙල්ගහ කන්ද ප්‍රදේශයේ අංක 204 දරණ නිවසේදී. තම එකම පුත සමග මෙලෙස කතාවකට පැටළුවේ අවුරුදු 71 වයසේදී එදිරි සිංහ ආරච්චිගේ කරුණාවදී මාතාවයි. වයස අවුරුදු 71 වත් ඇය වයසට වඩා නිරෝගීමත් කෙනෙකුව. බුද්ධ දාස පැලන්ගොඩ මහතා සමග විවාහ වී සිටි කරුණාවදී මාතාව තම එකම පුතුට දැක් වූයේ අසීමිත ආදරයක්. මේට වසර 10කට පෙර සැමියා මියගිය පසුව ඉතා දුකසේ සිය පුතු රැකබලාගත් ඇය ඔහුට විවාහයක් කර දීමට කටයුතු කරේ ඔහුගේ අනාගතය සෑම අයුරකින්ම යහපත් කිරීමේ අරමුණින්. ඉතා සමාජශීලී කාන්තාවක් වූ මේ මාතාව ගමේ සමිති සමාගම් වලට සම්බන්ධ වී බොහෝ විනෝදයෙන් මෙන්ම කාටත් ලෙන්ගතව කටයුතු කළ තැනැත්තියකි. මගතොටදී හමුවන ඕනෑම කෙනෙකු සමග ඉතා සුහදශීලී වන ඇය ඔවුන් තම නිවසට පවා කැඳවා තියන ඕ කෑම බීමක් දීමටදී මොහොතක් ඔවුන් සමග පිළිසඳරේ යෙදීමට තරම් කරුණාවන්ත වුණා. නිදන්පත කිසිදු රෝගයක් නොතිබූ ඇයට ඕනක් හෙඹිරිස්සාවක් පවා වැළඳෙන්නේ ඉතා කලාතුරකින් බව ගමේ කවුරුත් දැන සිටි කරුණකි. දෙල්ගහ කන්ද ගම්මානයේ මෙන්ම අවට බොහෝ නිවස්සල දේව අවා තිබූ අතර ඇය කොලියට තේතලු කඩා කියක් හෝ උපයා ඇගේ වියදම සොයාගැනීමට කටයුතු කළේ කෙසෙ විටකත් දරුවන්ට අතනපා ජීවත් වීමටයි. කරුණාවතීගේ පුතා රැකියාවට කාඩ්බෝඩ් එකතු කිරීම පමණයි සිදු කළේ. 45 හැවිරිදි විය පසු ඔහු සිය 42 හැවිරිදි පිරිය සමග මහගෙදර ජීවත් වූයේ අවුරුදු 8ක් වයස පුතුහා අවුරුදු 15ක් වයසෙදි දේනියක් සමගයි. සොලුවෙන් ආරම්භ කළ පුතුගේ ව්‍යාපාරය ක්‍රමක්‍රමයෙන් දියුණුණා. මහගේ ඉදිරියෙන් පුතුට අයත් දෙමහල් නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වන්නේ මවගේද ආශිර්වාදය මැදයි. ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තිබුණේ හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ. තනියම නගරයට ගොස් කාඩ්බෝඩ් එකතු කිරීම අසීරු නිසා මේ වන විට ඔහු ගෝලයෙකුගේද සහය ලබා ගත්තා. ව්‍යාපාරිකයාට මාලි මුණ ගැසෙන්නේ ගෝලයා මුණ ගැසීමට ඔහුගේ නිවසට යන අතරතුරේ. ගෝලයාගේ නිවස අසන්නේ පදිංචිකාරියක් වන ඇය අවුරුදු 14ක සහ අවුරුදු 17 වයස්වල පසුවන පුතෙකු හා දියණියකගේ මවක් වුණා. ඇගේ සැමියා ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටියා. මාලි ව්‍යාපාරිකයාගේ ලිපි ලේඛන කටයුතු කිරීමට එම ස්ථානයට පැමිණ සිටියේ මේ අතරතුරේ. මෙම කාන්තාවත් ව්‍යාපාරිකයාත් අතර පැවති ඇසුර පවුල් දෙකට ආරංචි වන්නටද වැඩි කාලයක් ගත වූයේ නැහැ. නිවස් දෙකම මේ නිසා ගිනි ඇවිලෙන්නට වූ අතර ව්‍යාපාරිකයාගේ බිරිය දරු දෙදෙනා සමග ඉදිකිරිමින් පවතින නිවසේ උඩු මහලේ ව්‍යාපාරිකයා මව සමග පරණ මහගෙදර ජීවත් වන්නට පටන් ගත්තේ ඔහුට විවාහක බිරිය වහකඳුර ගානට තිත්ත වූ නිසා.
එක කෙතර සිටින සැමියා මාලි සමග කිසිම සම්බන්ධතාවයක් නොපවත්වා ජීවත් වූයේ අනියමේ පෙමේ රහ වැඩි වූ නිසායි. මවගේ පරණ නිවස පිටා තිබුණේ අලුත් නිවසේ පැත්තකෙනි. ඊට එහයින් తాවකාලික කුස්සියක්ද තිබු අතර පරණ නිවසේ කමර දෙකක මව පුතා සමග ජීවත් වූයේ විවාහක බිරිය හා දරුවන්ට අවශ්‍ය මුදල්ද ලබා දෙමින්. අලුත් නිවසේ ඉදිරිපස යට කොටසේ ලී කොටවල් මෙන්ම එකතු කරන ලද පරණ යකඩත කොටකස තිබුණා. කාඩ්බෝඩ් එකතු කර බැල්ල පෙටියේ ව්‍යාපාරික ස්ථානයට රැගෙන එන කොලයා එම වැට නිම වී නිවසට යන අතර මාලි එහෙම රැඳී සිටින්නේ ඔහු සමග නිදහසේ කාලය ගත කිරීම සඳහායි. මේ නිසා සැමියාගෙන් ඇයට නිතර කරදර සිදුවන්නටද පටන් ගත්තා. අරෝගෙන් මට නිතරම කරදරයි බං මොකක් හරි කරපන්. ගෝලයාගෙන් එලෙස ඉල්ලා සිටියත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූයේ ඔහු තමන්ගේම කමේම කෙනෙක් ලෙසයි. තම හාම්පුතාට ඉතා භක්තියෙන් යටහත්ව සැලකෝ ඔහු කෙසේ හෝ ඒ ඉල්ලීම යටපත් කරගෙන අස්වැසෝ දෙවන වර ඔහුගේ ඉල්ලීම වූයේ වෙනත් එකක්. මට යාව ගෙදර එක්කගෙන යන්න ඕනේ. අපේ අම්මගෙන් හරිම කරදරය. කිසිම ඉඩක් දෙන්නෙම නැහැ. මොකක් හරි කරන්නම ඕනේ බං අම්මට. හාම් පුතාගේ ඉල්ලීමට මොහොතක් කන්දොන් ගෝලයා සිතන්නට ඇත්තේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව විය යුතුයි. ඒ පසුගිය පෙබරවාරි 20 වෙනි දිනේ. හරි මොකක්ද එහෙනම් කරන්න ඕන. ව්‍යාපාරිකයාගේ වචනවලින් ඔහු එකඟතාවය පළකලේ ඔහුට උවමනා නම් මට මොකද කියනවා මිනි. පසුදින උදෑසන සුපුරුදු පරිදි කාඩ්බෝඩ් එකතු කරගෙන පැමිණි ගෝලයා ඒවා නියමිත පරිදි අසුරා නිවසට ගිය අතර ව්‍යාපාරිකයා එහි සිටි අනියම් බිරිය තම ස්කූටියේ හිඳුවා ඇගේ නිවසට යාම සඳහා මකට ඇරලවීමට කටයුතු කළා. ඒ ඇගේ සැමියාට අසු ඔහ තත්ත්වය භයානක වන බැවිනි. තාත්තේ අම්මත් එක්ක මම මලකෙදරක යනවා. අපේ මල්ලිවත් ඉස්කෝලෙන් අරගන්න අපි ජීප් එකෙන් තමයි යන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවසේ සිටින දියණියගේ ඇමතුමෙන් පිනා කිය ඔහු ගෝලයාට ඇමතුමක් ගත්තේ ඉක්මනින් ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන ලෙස දැනවමනි. දැන් කවුරුත් ගෙදර නැහැ. අපි ගිහින් අම්මව බයි කරමු. ඔබ ෆෝන් එක ඔෆ් කරගනි. ගෝලයා ස්කූටියේ හිඳුවා ගන්නා ව්‍යාපාරිකයා නිවසට යන්නේ ඉන්පසුයි. ඔවුන් යන විට නිවසේ ඉදිරිපස දුරවසා තිබුණා. ඔදාසන අසල් වෙස නිවසක තේතලු කඩා එම නිවසෙන් සමග සතුට සාමිච්චයේදී සිටි කරුණාවතී මාතාව නිවසට පැමිණ සිටියේ තේ බීම සඳහා කුස්සියේ ඇකිටි බඳිමින් සිටියා. ඔස් හඬින් කතා කර කුස්සියට යන පුතු මවගෙන් විමසා සිටින්නේ අනියම් බිරිඳ නිවසට කැඳවාගෙන එමට කැමැත්ත දෙන ලෙස. මින් කිපුණු මවත් පුතත් අතර සංවාදයේ බොහෝ දුරදිග ගිය අතර මේකිට ගහපන් යනුවෙන් පුතු ගෝලයාට පවසන්නේ මවට වඩා පිටස්සර ගැහණියකගේ වටිනාකම වැඩි වූ නිසයි. කොස්සිය පිටුපසින් මෙල්ල ගහයට කොටකසා තිබූ ලී කොටෙන් දෙකේ දෙකේ පොල්ලක් ගන්නා ගොලයා ඇගේ හිසට පහර දෙක තුනක් එල්ල කරා. ඇගේ ලතෝනිය කිසිවකටත් නොයසෙන අතර ගොලයා බයිසිකලේ අසලට යවන අජාසත් පුතු බිමට වැටුණු බවරගෙන කොස්සිය පිටුපස ගල්තලාව මත තබා වැලේ තිබූ තැත බෙඩ්ෂීට් එක ලේ කලන තුවාල මත තබා නිවසෙන් පිටව යන්නේ සියල්ල නිවැරදිව සිදු වූ අධ්‍යයයේ සිතමිනි. මේ කැන කිසිවක් නොපවසන ලෙස ගොලයාට පවසන අතර පවසන ඔහු අතර මගදී හමුවන වේරවත්ත ඇලට අම්මට පාරුතුන් පොල්ල විසකර ව්‍යාපාරික ස්ථානයට යනවා. තමාගේ ලී තැබරුණු ඇඳුම් කලවා ගොලයාට දුන් පුතු ඔහුගේ ඇඳුම් සමග ඒවා සංගවන් ලෙසට පවසන්නේ එක්මනින් මේ ස්ථානයෙන් පිටවීම සඳහායි. ඉන් පසුව ඔවුන් දෙදෙනා ව්‍යාපාරික කටයුතුවලට කොළඹ බලා පිටත් වුණා. මල කෙදරද කොස් කෙදර පැමිණි ලේලිය ඔඩු මහලට නගින විට පිරිමි දරුවා කැකසා පවසන්නේ ආච්චි කුරුල්ලන්ට කෑම දමන තැන නිදාගෙන සිටින බවයි. ලේලියට තරු පෙනෙන්නේ අම්මාගේ ශරීරයේ පුරා දිමියන් දුවන බව දුටු විට. 19:90 ගිලන් රතයට කතා කර මව හොරණ රොහලට රැගෙන යාමට ඇය කටයුතු කළා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පවා මෙම මරණය ගැන ඇති ඔයේ විශාල සැකයක්. යමක් හිසවැදීමෙන් ඇයි මිය යන්නට ඇති බවට නිවසයන් පැවසුවත් එය එසේ නොවන බව හදිසි මරණ පරීක්ෂක සුමේද ගුණවර්ධනට වැටහුණා. පසුව අනාවරණය වූයේ මොට ආයුධයකින් හිසට කළ පහර දීමෙන් ඇති වූ කම්පණයෙන් කරුණාවතී මාතාවගේ මරණය සිදු වූ බවයි. එවන විට අපරාධ ස්ථානයේ සාක්ෂි විනාශ කර තිබූ අතර පොලිසිය නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන්නට ගත්තේ ඇගේ මරණයට පුතා හා ගෝලයා සම්බන්ධයයි පවසමුණි. මෙම සිද්ධිය 10:12 අතර කාලයේ ඇගේ පුතා ගෝලයා සමග එම නිවසට පැමිණ තිබූ බව ගමේ කීප දෙනෙකු විසින් දැක තිබීම මෙම ඇමතුම් ලබා දීමට මුල් වී ඇති බව අනාවරණය වුණා. නිවසයන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කළත් පුතා විසින් වරින් වර ලබා දුන් සාක්ෂි පරස්පර වීම නිසා ඔහු වෙත සැකය වඩාත් එළ වුණා.
नाशक उन्नति मेम पुत्रे कमरे पियसुडी हम ओह पवसानेकोर्ड मंगेदेट ओहे दुरकथने विश्लेषण वार्ता लबाकना पोलिस अपराधे ओ अवस्थावे दुरकथने सटान माने मवगे निवस आसाने दुरकथन कुलुनक सटान भव तहुरु करगत्ता मोह विसेन लबादेन लद परस्पर प्रकाश हेतु कटगेन पसुगे जुनिमस हत्वनि दिन अतडंगोटे कंडा मोह मेवन वेट सेटिने रक्षित बंधना करगत्तबाय अनावरणे करगत करुणु अनुव जुलिमस हायवेनि दिन හොරණති අත්තඩංගුවටගත් කොලියා මේ සාහසික අපරාධයේ සොළමුල හෙලි කරගෙන තිබෙනවා සැක කරුගේ ප්‍රකාශ මත ව්‍යාපාරික ස්ථානයේ පිටුපස කමරේ තිබි ස්කූටි මොටර්සයිකලයේ සොයාගත්තා පහර දුන් පොල්ල මෙතෙක් සොයාගෙන නැහැ ව්‍යාපාරික ස්ථානයේ තිබි ඔහු විසින් සටහන් තබන ලද දිනපොතක්ද පොලිසිය සොයාගත්තා එහි සටහන් කර ඇත්තේ ඔහු සිය පෙම්වතිය කමරේට කැඳවා සතුටු වූ අයුරහා ඒ දින ඇසමක ගත කළ ආකාරයයි අනියම් ඇසරක් තුර දිග යමින් මවකට මිය පරලෝ යාමට සිදු වූයේ මේ අයුරිනි ගමේක අතරත් ඊතා සහදශීලීව සතුටු සාමිච්චයේ දෙස් සිටීමේ කාලය ගත කර කරුණාවතී මාතාවට තම එකම පුතු අතින් අවසනවන්ත ලෙස නොයනා ගම්මන් යන්නට සිදු වූයේ ඊතා අවසනවන්ත ලෙසයි තම දරුවාගේ අනාගත ජීවිතය සාක්ෂාත් කර ගැනීම සඳහා මව නිරන්තරයෙන්ම කටයුතු කරේ ඔහුට ගුණ යහපත් දියණියක් විවාහ කර දීම. ඔහුගේ අනාගතය සාර්ථක වෙමින් තිබේදී ඔහු අනියම් පෙමකට වසඟවන්නේ සිය මවත් සිය බිරිඳත් සිය දරු දෙදෙනාත් අමතක කර දමන මිනුයි. සිය මව සිය අනියම් බිරිඳ නිවසට ගෙන්වා ගැනීමට විරුද්ධ වන නිසා අවසානයේ ඔහු තම මව ඝාතනය කරන්නේ ආනන්තරිය ප්‍රාප කර්මයක් तमंगे पाऊकोलटे कारकसकनी मने किसे वेतन सिद्धुवे युद्ध सिद्धुवे हमारा है मैं आयुरीन मावा कातने कर अजासत पुत्रे किसे लसकत्म नीतियन नाम बुरुलकला बनो दियो ते ओहुटे है कि ऊपरी मत अनुवम प्रभादे ने तेरो सेलो देनाम देश आया के ने बना सेटी नवा आवासन आवंतले सा आवासन कमंगे करुणावती माता वटे आपे निवास प्रार्थना कर लवा माथो आत्मावे कदे मैं वेनी अकल मरने कटे गुदरुन अविवा केला आपे प्रार्थना कर लवा इतने में वीडियो वेन आपे हम तनुमक प्रयोजन एक तबाकत्ता नम वीडियो एक नट लाइक कर दाला और अलग वटीना आधा सात पाती कमेंट करना मदद कराने पा लंका वे आपे समग्र दिशे टी ओबस समेटे सुबह दोस्त दिन पता अलग पोत नारंभ अन्ने पहाड़ बटन का क्लिक कर आपो सब्सक्राइब कराने ये वागे में कुड़ा सीनो एपोत आपे वीडियो वक दापो गमन ओबटे तैने का नट पुलवा